අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30න් මම මහේෂ් සේනාරත්න මම තිරිනේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වැට් සංශෝධනය සම්බන්ධයෙන් රජය සහ වෙළඳ සංගම් අතර සාකච්ඡා තීරණයකින් තොරව අවසන් 14 වැනි මහා බැංකු අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වැඩ අරඹයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දිවයිනපුරා රජයේ වෛද්‍යවරුන් සංකේත වර්ජනයක රෝහල් කටයුතු වලට බාධා. දඹුල්ල අධිකරණයේ ඉදිරිපිටදී වෙඩිතැබීමකට පැමිණි පුද්ගලයෙකු කොටුවේ. ඉහළ දැමුණු වැඩබද්ද යළි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්තරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කෙසේ වෙතත් වැඩබද්ද සහනයක් ලබා දීම පිළිබඳව අවසන් තීරණයකට එහිදී එළඹීමට හැකියාවක් ලැබී නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්තරුවේ පැවති මෙම සාකච්ඡාවට සිල්ලර සහ තොග වෙළඳ සංගම්වල නියෝජිතින් 200කට ආසන්න පිරිසක් එක්ව සිටියා. රජයේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහතුරුන් සහභාගී වුණා. තමුන්නාන්සලා ඉල්ලීමක් කරා මේ සරල බදු ක්‍රමයක් පිළිබඳව. ඒකේ අනිත් පැත්ත තමයි තමුන්නාන්සලාට මේ බදු ක්‍රමය සංකීර්ණයි. මේක අමාරුයි කියන එක. ඒකට ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතෙන්දි මට හිතෙන්නේ තමුන්නාන්සලා කිව්වා සේවකෝ 4 දෙනෙක් ඉන්න තැනකත් ගිනුම් ලිපිකරුවෙක් නැත්නම් වෙනම සේවකයෙක් මේකට ගන්න වෙනවා. ඊළාන්ට තමුන්නාන්සලාම කිව්වා මේ බදු ක්‍රමය ගැන සිංහලවත් දෙමළවත් කිසිම පත්තරයක එහෙම ජනතාව දැනුවත් කරන තමුන්නාන්සලා දැනුවත් කරන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ කියන එක. ඒ වගේ අඩුපාඩු රාශියක් අපේ පැත්තෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද මේ සාකච්ඡාව අපි මේ සම්බන්ධයෙන් ගෙනියන වැඩපිළිවෙලක අවසානය නෙවෙයි ආරම්භය. සාකච්ඡා අවසන් වූයේ පැය දෙකකට ආසන්න කාලයකින් අනතුරුවයි. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුදල් ලැබෙනතුමාත් ඇහුම්කන් දුන්නා අපේ කට්ටියගේ අදහස් ඉදිරිපත් කිරීමට. ඉතියේදී සාර්ථක ප්‍රචාරයක් අපිට දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. පරිභෝගිකය සහ වෙළෙන්දා සුරකින්න පරිදි සරල බදු ක්‍රමයකට එමු කියන තැනට එතුමා එකඟ වුණා. අද පැහැදිලි උත්තරයක් හම්බුනේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ ඒ ගැන අධ්‍යයනය කරලා ඉදිරියේදී ආයේ කැඳවීමක් කරලා මේකට උත්තරයක් සපයනවා කියලා. අපිට කිසිම විසඳුමක් හම්බුනේ නැහැ. අපිට අවශ්‍ය සහන ලබා දීම සඳහා ඔවුන්ට කාලය ලබා ගත විතරයි උන්නේ. රජයේ විසඳුම මොකද්ද කියලා සියලුම ව්‍යාපාරික සංගම් අවධානයෙන් බලාගෙන සිටිනවා. අපි පෙන්වලා දුන්න රජයක් බදු ගන්න අවශ්‍යයි. මේ ගන්න තිබෙන්නේ ගියාණ්ඩුවර තිබ්බ හිඟ මුදල හොයාගන්න. ඉදිරි සම්වන්දන කටයුතු කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ලෝ පිළිගත්තා. මේක සම්පූර්ණ නැති කරන්නේ කොහොමද කියන එක අපි තව දවස් 3-4කින් පෙන්වලා දෙන්න. මේ අතර ඉහළ දැමුණු වැඩබද්දට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණ අද පස්තරුවේ පැවැත්වුණේ පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේදී. මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ පානදුර එක්සත් පොදු වෙළඳ සංසදයයි. විරෝධතාකරුවන් පානදුර කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ වලාන වඩරෝම වෙත පැමිණ සී විරෝධය පළ කළා. ඊට ප්‍රදේශීය පළාත් සභා මන්ත්‍රීවරුද එක්ව සිටියා. විරෝධයට සහාය පළ කරමින් නගරයේ වෙළඳසල් වසාදමා තිබූ අතර විවෘත කර තිබූ ඖෂධ අලිසලකට විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළේ මේ ආකාරයෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජන හේතුවෙන් දිවයිනපුරා රෝහල්වල දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වුණා. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් පත්වයේ දැඩි පීඩාවකටයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකේත වැඩ වර්ජනයේ පෙරවරු වටේ සිට මධ්‍යහන 12 දක්වා ක්‍රියාත්මක කෙරුණා. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම, ඉන්දුකංකා ආර්ථික හා තාක්ෂණික ගිවිසුම අත්සන් කිරීම, වෛද්‍ය සේවා ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කිරීම ඇතුළු කරුණු 6කට විරෝධය දක්වමින් දිවයිනපුරා වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවසුවේ ශික්ෂණ රෝහල් ඇතුළු දිවයිනේ රෝහල් 1500ක වෛද්‍යවරුන් 14000කට ආසන පිරිසක් මෙම වැඩ වර්ජනයට එක් වූ බවයි. වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සහ සායනික ප්‍රතිකාර මුළුමනින්ම පහේ අඩපණ වුණා. එම අංශවලට පැමිණි රෝගීන් ඉන්පත් වූයේ දැඩි පීඩාවකටයි. පාන්දර 4ට ආවේ කෝච්චියේ. අපි හරි ආසරණයි මහත්තයා, මීට වැඩිය හොඳ අපිට වාටිකක් දෙනවා. දොස්තර ගොල්ලෝ නෑ අයින්ජක අපි රත්තියා දෙනවා. මේ කිල්නික් ආවේ ප්‍රෙෂර් එකට. ඩොක්ටර්ලා නෑ අපි මැරෙන්නද? වැඩ වර්ජනයෙන් අපිනේ දුක් විඳින්නේ.
අපි අහිංසක මිනිස්සු තමයි දුක් විඳින්නේ. අපි ලෙඩ් උනේ අපිට මාසයකට පාරයි බෙහෙත් දෙන්නේ. මේ බෙහෙත් ටිකක් නැත්තම් වැඩක් නැහැනේ. මේ ලෙඩ් උන්ට ගොඩක් අපහසුතාවය කරපත් වෙලා තියෙනවා. අපිට බෙහෙත් නැහැ. උදේ ඉඳලා රස්ති ආදුව. මේක මහා අසාධාරණයක්. මේ ලෙඩ් මරණ වැඩක් මේ කරන්නේ. බඩගින්නේ කන්නත් නැ බොන්නත් එන ගන්න ඕනි මුන්ට අම්මා පා. උදේ පාන්දර 4:00 අපි ආවේ. දැන් බෙහෙත් දෙන්නේ නැහැ කිව්ින්ද තමයි දැන් මේ ඉන්නේ. දුප්පත් මිනිහා තරහ පෙරලා ඉතින් ඒගොල්ලන්ගේ බඩ වඩා ගන්න ඇත්තිය. දොස්තර මහතුරු නිකන් නෙවෙයිනේ බෙහෙත් දෙන්නේ. ඒගොල්ලොත් හොඳ පඩියක් ගන්නවා නේ නේද? ඇයි මෙහෙම අසාධාරණකම් කරන්නේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට සමස්ත ලංකා සුව සේවා සංගමය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගයද ලැබී තිබුණා. කෙසේ වෙතත් දිවින පුරා මාතෘ රෝහල්, ළම රෝහල්, පිළිකායතනයේ සහ වකුගඩු රෝග ඒකකවල වර්ජනය ක්‍රියාත්මක වුණේ නැහැ. මධ්‍යාහන 12ට වර්ජනය අවසන් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා. රෝගීන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා අපිට මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙනවා රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීන සංවිධානය බවට පත් වෙනවා. ඕන කෙනෙකුට වෛද්‍යවරුන්ගේ මේ හීනයක් තියෙන්න පුළුවන්. හැබැයි රෝගීන් මරන්න ඒ හීනේ පාවිච්චි කරන්න බෑ. ඒතර අද දවසේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයෙන් රෝගී ජනතාවක් පීඩාවට පත් වුණා නම් ඒ පීඩාවට පත් වෙන්නේ හෙට දවසේ ඔබේ ජීවිතයත් මරණයත් අතර ලියවිල්ල ලියන පිරිසක් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන එක නතර කරන්න. අපි අද මේ ගත්ත ක්‍රියාවලිය හෙට දිනේදී ඇගීමට ලක් කරනවා. ඒල රජයේ වෛද්‍ය නායක සංගමයේ හදිසි මධ්‍යම කාර්ය සභාවක් රැස් කරලා තියෙනවා. ඒ හදිසි මධ්‍යම කාර්ය සභාවේදී තීන්දුව తీරන ගන්න අපි ලෑස්ති. රටේ රෝගීන් මරුණක් කමන්නේත් මගේ දරුවා දොස්තර වෙලා කියන තැන ඉන්න පිරිසක් එක්ක අපිට සටනක් කරන්න වෙලා තියෙනවා. ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය සමග එකතු වෙලා අවශ්‍ය කරන ඕනෑම මංසලකුණක් ඔස්සේ ගිහිල්ලා මේක අවසන් කරන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ හෙට දිනේදී තීන්දුව తీරන ගන්න නියමිතව තියෙනවා. මේ අතර මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු වෛද්‍ය පීඨ ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකමුතුව මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ අද පැවති වෛද්‍ය වර්ජනයට සමගාමීවයි. නිදහසින් පසු බොහෝ අවස්ථාවලදී දේශපාලනය විසින් රටේ ආර්ථිකය තුරුම්පුවක් ලෙස භාවිත කර ඇති බව නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මෙරට 14 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අද පෙරරුවේ සිය දුරේ වැඩබාර ගැනීම වෙනුවෙන් පැවති උත්සවයෙන් අනතුරුවයි. නව මහබැංකු අධිපතිවරයා ලෙස නම් කෙරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ජනාධිපති නිල නිවසේදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍යාධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දෙක් වැ සිටියා. ඉන් අනතුරුව නව මහබැංකු අධිපතිවරයා ලෙස පත්වීම් ලැබූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය දුරේ වැඩ බාරගත්තා. අනතුරුව මහබැංකු කාර්යමණ්ඩලය අමතු නව මහබැංකු අධිපතිවරයා Now, when I met the president, he just told me one thing. He said, do your work in a straight way and do not fear anybody. දැන් මම ජනාධිපතිතුමාව හමු වුණා. ඔහු කිව්වේ ඔබේ රාජකාරිය ඍජු ඉදිරියට කරන්න. බාධා කරන කිසිවෙකුට ඔබ බිය වෙන්න එපා කියලා. දැන් මගේ අවධානය යොමු වී ඇත්තේ ඔහුගේ උපදෙස් අනුව යමින් කටයුතු කිරීමටයි. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී ඔහුගේ දර්ශනය කුමක්ද කියලා මට පැහැදිලි කළා. ඒ අනුව මහ බැංකුවට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ වගේම සාර්ව ආර්ථික පරිසරයේ ස්ථාවරත්වයක් සඳහා අපි වේදිකාවක් ගොඩනැගිය යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් කළ යුතුයි. ඒක තමයි පළමු පියවර. මූල්‍ය ක්ෂේත්‍රය කියන්නේ රටක ජීව රුධිරය හා සමානයි. මම කුඩා කාලයේ ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා. ඉන් මම ඉගෙනගත් ප්‍රධාන කාරණේ තමයි නායකයා පමණක් හොඳ වෙලා වැඩක් නැහැ. කණ්ඩායමම දක්ෂ නැත්නම් කණ්ඩායමක් විදිහට සාර්ථක වෙන්නේ නැහැ. මම දන්නවා මෙතන ඉදිරියේ ඉන්න නිලධාරීන්ගේ දක්ෂතාව. මහ බැංකුව දියුණු කිරීම උදෙසා කරුණු තුනක් පිළිබඳව සඳහන් කරන්න කැමතියි. පළමුවෙන්න පැහැදිලි ඒකාග්‍රතාව. දෙවැන්න තාක්ෂණයේ නිපුණත්වය. තුන්වැන්න වෘත්තීමේ භාවය. මේදී වැඩිදුරටත් අදහස් දක්වූ නව මහ බැංකු අධිපතිවරයා You know there's always concern about the balance between politics and economics. ඔබ දන්නවා හැම වෙලාවෙම අවධානය යොමු කරන දෙයක් තමයි දේශපාලනයේ සහ ආර්ථිකයේ සමබරතාවය පිළිබඳව. මම මේ එක දේශපාලන පක්ෂයක් හෝ ආණ්ඩුවකට චෝදනා කරනවා නෙවෙයි. මගේ මතය නිදහසෙන් පස්සේ බොහෝ අවස්ථාවලදී දේශපාලනය අපේ ආර්ථිකයේ තුරුම්පුවක් කරගත්තා. අපේ රාජකාරිය වන්නේ දේශපාලනඥයන්ට හේතු ගන්වන්න හොඳ ආර්ථිකයක් තමයි හොඳ දේශපාලනයකට මාර්ගය වන්නේ කියලා. අපි නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි ආණ්ඩුව විවේචනය කරනවා කියන එක. නමුත් අපි ස්වාධීනව උපදෙස් දිය යුතුයි ආණ්ඩුවට. මම මේ පිළිබඳව රටේ නායකයන්වත් දැනුවත් කළා. And I've spoken to our leaders too about this.
මහබැංකු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ග්‍රාමාධිපතිවරයා වගකිව යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සමාජවාදී ජනතා පෙරමුණ අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අගමැතිතුමාගේ අනුදැනුම ඇතුවා වමනාව අනුවයි මේ අර්ජුන මහේන්ද්‍ර මහතා කටයුතු කරලා තියෙන්නේ. එහෙමනම් අගමැතිතුමා මේ වෙච්ච අලාභය ගැන වගකිවිය යුතුයි. වහාම බරපතල මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගමැතිතුමාගෙන් මේ ගැන ප්‍රකාශයක් ගත යුතුයි. මේක රාජ්‍ය දේපළ මිලියන දහස් ගණන් වංචා කිරීම. කුමාරස්වාමි මහතා පත් කිරීම හොඳයි. එතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. නමුත් එතුමා UNP එකත් එක්ක තියෙන සම්බන්ධය අත්හරින්න. අගමැති දුන්නු නම් පහෙන් එකක් තමයි කුමාරස්වාමි. එයාට වමනා කළේ චරිතරත්ව අත්ද. ඒකාබද්ධ විපක්ෂය අනිත් අතට මේ රටේ විකල්පයක් හැටියට ඉදිරියේ එන පළාත් පාලන ඡන්දේ වෙනම තරඟ කරන්නට සූදානම්ව දැන් කටයුතු කරගෙන යන. ඒ තුළ අලුත් අත්කෙනෙක් පත් කිරීම ගැන අපි සන්තෝෂ වෙනවා. වර්තමාන අධිපතිතුමාගේ අපේ ලෙහිනවා මේ සම්ප්‍රදායන් රැකගෙන ස්වාධීනත්වය රැකගෙන ඒ ආයතනය දේශපාලන කරණයට යටවීමට ඉඩ නොතබන්නේ කියලා මේ වැට්බද්ධ කියන එක සංකීර්ණ බද්දක්. මේක පිරුවටුම් බද්දක් නෙමෙයි. දැන් මේක මෙච්චර කල් තිබුණා. මේ විරෝධය ආවේ නැහැ. බලන්න මේ ජූලි මාසේ අයවැය සම්මත කරේ නොවැම්බර් මාසේ. තාම බැරි වුණා අයවැය ක්‍රියාත්මක කරන්න. තමන්ගේ අයවැය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා මාස 7ක් ගියේ. මේ අතර මහබැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මත දෙකක් පවතින බව ජාතික හෙළවරුමේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා. හිටපු මහබැංකු අධිපතිවරයා අතින් රටේ මූල්‍ය ශේෂ්ත්‍රයට බරපතල අගතියක් සිදු වෙලා තියෙනවා නම් ඒක නැවත පියවා ගන්න කටයුතු කරන්න ඕන. නව මහබැංකු අධිපතිවරයෙක් පත් වීමෙන් පමණක් එතෙක් සිදු වෙච්ච ක්‍රියාවලිය අපිට අමතක කරන්න බෑ. ඒ අතර පත් වෙච්ච නව මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් සමහරු තලියේ කිඹුල්ලු දකින්න පටන් අරගෙන මේ අය LTT සංවිධානයට සම්බන්ධ පිරිස් කියලා මේ ඒකාබද්ධ විපක්ෂයේම ඉන්න ඇතැම් පාර්ශව ප්‍රකාශ කරන්න පටන් අරගෙන තියෙනවා. නව පත් වීම අනුමත කරනවා කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් බන්දුල ගුණවර්ධන මැතිතුමත් ප්‍රකාශ කරලා. දැන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේම එහෙනම් මේ සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවද අපි දන්නේ. පෙර ආණ්ඩුව විසින් ලබාගෙන ඇති ණය ගෙවීම වත්මන් ආණ්ඩුවට මගහැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ණය බර, බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකයේ මෙයින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ මාතෘ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඔය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපතිතුමාට ලොකු වගකීමක් පැවරුවා. අද මුළු රටම මහබැංකු අධිපතිවරයා දිහා බලාගෙන ඉන්නේ. තේ දළු කඩන කෙනා, ගොවිතැන් කරන කෙනා, තමන්ගේ රටේ මුදල් වලට ආදරේ තියෙන මිනිස්සු අද මහබැංකුවේ වෙන්නේ මොකද්ද කියලා අවදියෙන් ඉන්නවා. අපි ආඩම්බරයි රටේ ජනතාව වෙනුවෙන් ඇස් අරවන්න පුළුවන් වුණා අපට මුළු රටේම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ගන්නකොට. ණය ගන්න නැද්ද? අපිට කියන්න පුළුවන්ද? එතකොට මේ රනිල් ගත්ත ණය, මේ චන්ද්‍රිකා ගත්ත ණය, මේ මහින්ද රාජපක්ෂගේ ණය අපි ගෙවන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ මුලින්ම? ණයගත් රටවල් එක්ක ණය සමාලෝචනය කිරීමේ සාකච්ඡා ආරම්භ කරන්න. ඔව් ඇත්ත, අපි රටක් හැටියට ණය ආරම්භ කරනවා. හැබැයි මේ ණය යොදවලා තියෙන හරිම ක්‍රමයට නෙමෙයි. මේවායින් ප්‍රතිලාභය ඇවිල්ලා නැහැ. මත්තල ගුවන්තොටුපළට යොදවලා තියෙනවා, ගුවන් යානා ඇවිල්ලා නැහැ. වරායට යොදවලා තියෙනවා, නැව් ඇවිල්ලා නැහැ. කොහොමද කියන්න තියෙන්නේ? ඒකේ හින්දා මහත්ව අපි ණය ගෙවන්නම්. හැබැයි අපට යම් කාලයක් දෙන්න. සහාරයක් දෙන්න. පොලිය කපලා දෙන්න. ඒ වගේම ණය ගන්න ඕන නම් ගන්න ඕන. ඒ ගෙවන පොලියට වඩා අපි යොදවන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභය රටට ලැබෙන්න ඕන. මං අහනු මේ ගත්ත කට එහෙම තරම් තියෙන්නේ. කිසිදු දේශපාලන පක්ෂයක් දෙකඩ කිරීමේ අවශ්‍යතාව ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවට එරෙහි ජාතික බලවේගයක් ගොඩනැගීමේ වැඩසටහන් මාලාව යටතේ බදුල්ල පස්සර ප්‍රදේශයේ පැවති ජනරැලයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. මේ අතර බදුල්ල හාලියල ප්‍රදේශයේදීද මෙම වැඩසටහනේ තවත් ජනරැලයක් පැවැතුනේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්. ආණ්ඩුවට එරෙහි ජාතික බලවේගයක් ගොඩනැගීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කරන වැඩසටහන් මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පසුරුවේ බදුල්ල පස්සර ප්‍රදේශයේදී පැවැත්ුණා. ලංකාවේම දේශපාලන විකෘතියක් ඇති වෙලා තියෙනවා. දැන් කවුද ආණ්ඩුවේ, කවුද විරුද්ධපක්ෂයේ කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ සමහර කතා අහනකොට හිතනවා එයා විරුද්ධ පක්ෂ නායකයාද කියලා. විරුද්ධ පක්ෂ නායකයා අයවැය ආණ්ඩුවට ඡන්දෙ දෙනවා. මේක මේ ලංකාවේ විතරයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අද ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආර්ථිකයේ ස්වෛරීභාවය, අධිකරණයේ ස්වෛරීභාවය වැනි දේවල් පිට රටවල් වලට පාවා දෙන්න මුල් වෙමින් යනවා. අවාසනාවට සියලු දේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන උත්තරීතර ශ්‍රේෂ්ඨ පක්ෂයේ නම පාවිච්චි කරමින්. එයි නායකයා කියාගන්නවිනුයි
එහෙම නැත්නම් එහි ඇමතිවරුයි කියා ගන්න වෙනුයි මේ දේවල් කරෙන්නේ. අන්න ඒක තවදුරටත් ඉදදී නොහැකි හන්දා තමයි මේ අපි දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරේ. අපි කිසිම පක්ෂයක් ભેද කරන්නේ නැහැ. කිසිම පක්ෂයක් කඩන්නේ නැහැ. නමුත් අපි සියලු පක්ෂ එකතු කරලා ජනතාව එකතු කරලා අනිවාර්යයෙන්ම නව බලවේගයක් යටතේ මේ රට ඉදිරියට ගෙනියනවා. දැන් නායකයෝ ඩබලයි. අගමැති ජනාධිපති වගේ ජනාධිපති අගමැති වගේ. මේක කිව්වයි කියලා ඊයේ හොඳටම කේන්ති ගිහිල්ලා ජනාධිපතිතුමා අපිට දෙහි කපනවා. මොනව කරන්නද ඇත්ත කියනකොට පොඩ්ඩක් තද වෙනවා තමයි. දැන් මෙහෙ ඉන්නවනේ අර ඩිජිටල් බැලුම. පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනවා ඩිජිටල් භාෂාවේ. දැන් මේගොල්ලෝ Wi-Fi හීන හැදුවා. දැන් මොකද උනේ අන්තිමට රුපියල් 100ක් රීලෝඩ් කරොත් 50ක් දෙනවා සිරිසේනටයි වික්‍රමසිංහටයි ජොලිය ජීවත් වෙන්න. දැන් තමුන්නාසලට පේනවා වික්‍රමසිංහ මහත්තයා ආපු ගමන් ආයෝජකයෝ පිඹගෙන එනවයි කිව්වා. බිලියන 5000කට වඩා අරගෙන ගිහිල්ලා තියෙනවා. කොටස් වෙළඳ පොලෙන් විතරක් විදේශ ආයෝජකයෝ සල්ලි. සිරිසේන ජනාධිපතිතුමා මොනව හරි දන්නේ ඉඳලා හිටලා පත්‍රයක් කියවපු වෙලාවට. අගමැතියා මේක අරගෙන යනවා ඩෝසර් කරගෙන මේ රට. මේ වෙන්නේ මොකද්ද? විවස්ථාවෙනුත් මේ රාජ්‍ය බෙලහීන කරනවා. ප්‍රාන්ත ආණ්ඩු සහිත රාජ්‍ය බවට පෙරලනවා. සිංහල ජන සමාජයත් අන්තවාදී දේශපාලන ග්‍රහණයකට නතු කරගන්න විදිය රටක් හදනවා. නිකන් ගෙඩිය කඩා වැටෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. අද කඩ වහනවා ව්‍යාපාරිකයා සටනට බැහැලා. වැඩ වර්ජනයට එනවා වෛද්‍යවරු සටනට බැහැලා. මේ පරගති පරණැල් ආණ්ඩුව වටන්න පුළුවන්. මහා ජනතාව එකවන්න සමගි වෙලා පාරට බැහැලා. මුන්ගේ දේශපාලන දඩයමට යටත් වෙන්නේ නැතුව ඉදිරියට ආවොත්. මේ අතර ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ තවත් ජන රැළියක් මාතර හක්මන ප්‍රදේශයේදී පැවැත්තුනේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි මොකටද අපේ පක්ෂ කඩන්නේ? ආණ්ඩුව කියනවා 3-2ක් ඉන්නවා කියලා. ඔව් බුලත් කොලේ ඡන්දෙන් ගියපු අයත් ඉන්නවා එහා පැත්තේ. බුලත් කොලෙන් ඡන්දෙන් යන්න නොදී නවත්තපු අයත් උමග කාරගෙන හොරෙන් ගිහිල්ලා තිනවා දියවන්නවා මැදට. මේ ගියපු හැම කෙනාම රාජ්‍යමති, නියෝජ්‍යමති, කැබිනට් අමති ගත්තු හැම දෙනාම ද්‍රෝහි වෙලා තියෙනවා. අපි පක්ෂයට ද්‍රෝහි වෙලන්නේ ශ්‍රී ලංකා කියන්නේ UNP කියන එකට සමාන පදයක් නෙමෙයි UNP කියන එකට විරුද්ධ පදය. එහෙම නැතුව දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂත් එක්ක යහන්ගත වෙන්න නෙමෙයි. ජාතික විගණන පනත සම්මත කිරීම පමා කරන්නේ විධායකය විසින් බව හිටපු විගණකාධිපති එස් මායදුන්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුව අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ජාතික විගණන පනත පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා. 2005 අවුරුද්ද වෙනකොට ජාතික විගණන පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වුණත් කලදම මෙතනදී විගණනයට භාජනය වෙන්නේ විධායකයේ අමාත්‍යාංශ සහ සියලුම රාජ්‍ය ආයතන. විධායකයව පරීක්ෂා කිරීම සඳහා තියෙන පනත. මේ පනත පිළිබඳව කිසිදු කප්පාදුවක් කරන්නවත් කිසිදු මැදිහත්වීමක් කරන්නවත් බලපෑමක් කරන්නවත් විධායකයට කිසිදු අයිතියක් නැහැ. මේ පමා කිරීම කරන්නේ විධායකයේ විසින් මහජන දේපළ කොල්ලකා ඒව පිළිබඳව විශාල වශයෙන් දූෂණයට භාජන විත් පාර්ශ්වවල අවශ්‍යතාවය මත මේ විගණන පනත් කෙටුම්පත බලයට ආවාට පස්සේ ඇයි මේ කාර්පසට තල්ලු කරන්නේ? මේ පහුගිය කාලය තුන ඇතිවෙච්ච යම් යම් ගනුදෙනු පිළිබඳව විගණකාධිපතිතුමා ඉදිරිපත් කරපු නිරීක්ෂණ නිසා සමහර විට රිදීමක් ඇතිවෙච්ච පාර්ශ්වයන් මේවා ගැන නොඑක ආකාරයට අදහස් කරන්න ඉඩදී අග්‍රාමාත්‍යවරයාගෙනු ජනා අධිපතිවරයාගෙනු කැබිනට් මණ්ඩලෙනු තා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මොනම විදියකින්වත් මේ විගණන පනත දියාරු කරන්නට එපා. මේ විගණන පනත සම්මත වීමෙන් තමන්ට අනර්ථයක් වෙයි කියලා කල්පනා කරනවා නම් ඒ දූෂණයට බර බවයි කැමැති බවයි ඒකෙන් ගම්ම්‍ය වන්නේ. දේශපාලනඥයන්ට ගජ මිතුරන්ට අසාමාන්‍ය විදියට රාජ්‍ය මුදල් අවභාවිත කරන්නට පුළුවන් රටක් මොන විදියකටවත් ශීලාචාර රටක් බවට පත්වන්නේ නැහැ. මේ පනත් කෙටුම්පත දින 100 කාල සීමාව තුලදී තමයි සම්මත කරගන්න නියමිතව තිබුණේ. ඒට දිනයකුත් නියම කරලා තිබුණා 2015 මාර්තු 19 වෙනිදා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක සම්මත කරගන්නවයි කියලා. හැබැයි දැන් මේ කාලය ගත වෙලා තිබෙනවා වසරකුත් මාස 3කටත් වැඩි කාලයක්. දැන් වාර්තා වෙලා තිබෙන අන්දමට මේ පනත් කෙටුම්පතේ තිබෙන වගන්ති 57න් වගන්ති 20කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරන්නට යනවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේ
දේශපාලනඥයින් පිරිසකට අද මාතරදී වෙනස් අධ්‍යක්ෂකීමකට මුහුණ දීමට සිදු වුණා. ඒ ජනාධිපතිවරයා සමග මාතර සුරාබදු කාර්යාලය විවෘත කෙරුණු අවස්ථාවේදී. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත කළා. එම කාර්යාලයේ පිහිටි සිර මැදිරිය ජනාධිපතිවරයා විවෘත කරනු ලැබුවේ මෙලෙසයි. අනතුරුව මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ රැස්වීම අද පැවැත්වුණේ වැලිගම නගර ශාලාවේදී. ඊට පළාතේ ඇමතිවරුන්, මහජන නියෝජිතයින් හා රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් එක්ව සිටියා. දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ධීවරින් පිරිසක් සිය ධීවර තොටුපළ නිසි පරිදි ඉදිකර දෙන ලෙස ඉල්ලමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණේ දුම්රිය මාර්ගය අවහිර කරමින්. මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණේ දෙහිවල ඕබන් ප්‍රදේශයේ ධීවරින් පිරිසක්. දුම්රිය මාර්ගය අවහිර කරමින් බෝට්ටු කිහිපයක් සහ කසල ගෙනවිත් දැමූ විරෝධතාකරුවන් එම ස්ථානයේ දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල කළා. මෙම විරෝධතාව හේතුවෙන් පැයක පමණ කාලයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දහවන කටයුතු වලට බාධා එල්ල වුණා. ඔයි නැමැති මණ්ඩලෙත් මාළු කැල්ල කරවල කැල්ල කරේ මේ දියවල ජනතාවෙන් කාලා තියෙන ඇමතිවරු වෙනවා ඡන්දේ ගන්නවා යනවා වැඩක් කරලා පෙන්නන්න අපිට දියවල ජනතාව ඉල්ලන්නේ දීවර තොටුපළ විසිපරිදි සකස් කරලා දෙන්න කියලා. කෙසේ වෙතත් දීවල පොලිසිය මැදිහත් වීමෙන් දීවර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමේ පොරොන්දුව මත උද්ඝෝෂකින් යලි දුම්රිය ගමනාගමනයට ඉඩ ලබා දුන්නා. කලින් මෙතන දීවර කඩමත්තේ ජීවිත හයක් වෙන්නේ නැති වුණා. හිටපු දීවරතුමා මේක විසඳුම් දෙනවා කියලා දුන්නා. අපිට විසඳුමක් ලැබුණේ නැහැ. අදත් ඒ වගේ මෙතන බෝට්ටු දෙකක් පෙරලිලා ජීවිත ගාන නැති වෙන්න ගියා. මේක නැවැත්තුවේ මේක දන්නන්න මේ දෙයක් තියෙනවා කියලා. නැත්තම් මේම දෙයක් නොකරන්න මේක කවුරක්වත් දන්නේ නැහැ. සිකුරාදට එතුමා හම්බෙලා මේකට සාකච්ඡාවක් කරනවා. එතුමා අපිට මේකට ස්ථිර විසඳුමක් දුන්නොත් නැවතත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්න සිදු වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීම සඳහා රාජපක්ෂ නාමය භාවිත කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පෙරරුවේ බලංගොඩ පැවති උත්සවයකට සහභාගී වෙමින්. බලංගොඩ මුදලින්දාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත බහුකාර ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම වෙනුවෙන් මෙම උත්සවයේ පැවැත්වුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුවට වැඩක් කරගන්න බැරි වෙනකොට ඔවුන්ට තියෙන එකම පිහිට තමයි රාජපක්ෂ තමයි මතක් වෙන්නේ. මේ ඔක්කොම උනේ රාජපක්ෂින්ද. ඒ කාලේ වෙච්ච ඒවා තමයි රණිල් කිසිගත්ත හැමදාම කියන. ඔව් අර ඉස්සර සුද්දාගේ කාලේ තිබුණානේ බලුබද්දා. ආ ඒකත් ගහලා දැන්. මට අමතක වුණා. බල්ලට දැන් ගියද? දැන් බලුවද්දත් මේ සුද්දගේ කාලේ ඇවිල්ලා. කරන්න බෑ මෙයාලට. මෙයාලට පුළුවන් මට බනින්න විතරයි. අපි ඔය හිරේ දාන්න විතරයි. දැන් මට මං ආගෙන ඉඳියා මහරජානෝ මහරජානෝ කියලා මිනිස්සු කියනවායි කියලා මේ මට මොකද්ද කියනෝ? මට මහරජානෝ කියලා නම දැම්මේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා. මුලින්ම ජනාධිපතිවරයා දැන් ඉන්නේ කෙනා එහෙම කිව්වම සාමාන්‍ය මිනිහා කියනවා මට මම කියලා කියවන එකක් නෙමෙයි මං ඉපයි කියනවා හැමදාම ඕක කියන්නේ වස්වදින වැඩේ නෑ දැන් තමයි තේරෙන්නේ කෝටි ගානක බෙහෙත් ගෙනල්ලා හිර කරගෙන තිබිලා බෙදන්නේ මෙහි අපිට බනිනවා තාකට්ටියක් දීවරිය තරහ කරනවා තාකට්ටියක් අධ්‍යාපනය තරහ කරනවා මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේම තරහ කරේවා ඒ සියල්ලන්ටම අවසානයේ වගකීම මට දැන් බලනකොට මේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා එක පැත්තක් ගියා. කැමැතිකම් ගන්නකොට මට හිතෙනවා මුන් ඔක්කොම අවුරුදු ගානක් මට දුන්නා නේද වැඩේ යටින් කියලා. ආ ආපනියාය
ඒකාපත විපක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරුන් දෙපිරිසක් අද හොරණ සහ කුරුණෑගල ප්‍රදේශවලදී ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණා. මහින්ද අමරවීර අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා අද බය වෙලා කියනවා පක්ෂ දෙකට කඩන්න එපා කියලා. මහින්ද අමරවීර ලේකම්තුමාට වරප්‍රසාද වෙනුවෙන් සියලු ප්‍රතිපත්තීන් පාවා දෙන ස්පීති සානායක වගේ අයට පැහැදිලිවම අපි කියනවා අද පක්ෂයේ ඉතුරු වෙලා තින්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් යහපාලනට ගිය කොටස විතරයි. සිරිපාල අපේ ඇමතුමා, ඩිලන් පෙරරා ඇමතුමා, එතුමාලා දෙන්න අද නිශ්ශබ්දයි. මම හිතන්නේ ආපහුණා ඒ ඇමතිවරු විකල්ප දේශපාලන පක්ෂයක අපි ගිහිල්ලත් නැහැ, ඉදිරියට යන්නෙත් නැහැ. මොකද ප්‍රතිපත්තියක් ඇතුව අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා ගිය අර කිසිම කෙනෙකුට මම හිතන්නේ සාර්ථක ප්‍රතිඵල ලබන්න හම්බෙන්නේ නැහැ. වර්තමාන ජනත්තුමත් එක්ක එකතු වෙලා මේ පක්ෂය රැකගන්න කටයුතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා ප්‍රාදේශසභාව මැතිවරණේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අනිත් සම්දායන්ට සම්බන්ධ වෙන කණ්ඩායමත් එක්ක ප්‍රාදේශසභාවල බලය තහවුරු කරගමු. එකමුතු වෙන්නේ නැතුව අපි බෙදුනොත් කවදාකවත් අපිට දිනන්න බෑ. අපිට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න, නැත්නම් එක්සත් ජාතික පක්ෂයට නැවත වතාවක් ගෙඩිය පිටින් බලය දෙන්න. ඒ වගේම මම වැඳලා කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයාට නම් අනේ මහත්තයෝ 2005 ඔබතුමා අපි දිනපු මේ මහින්ද රාජපක්ෂ කියන යුග පුරුෂයා, අපි අදටත් ආදරය කරන මේ නායකයා විනාශ කරා වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න එපා. ඒ නිසා ඡන්ද ප්‍රතිඵල දෙන්නත් කලින් අපිව අතරමං කරලා පැනලා ගිය ඔබතුමාගේ වැඳලා කියන්නේ ආයෙත් ඇමරිකාවටම යන්න. දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිටදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට පැමිණි අයෙකු සහ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු ගිනිඅවියක්ද සමගින් දඹුල්ල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දෙපිරිසක් අතර ඇතුව ගැටුමකදී අදාළ ඝාතනය සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි. මෙම සිද්ධිය ඇතු වුණේ අද පෙරවරු 11:30 පමණ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිටදී. ඝාතනය සිදු කිරීමට වෑන් රථයකින් පැමිණි පිරිස මෙලෙස ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ අධිකරණයේ ආසන්නයේ ත්‍රිරෝද රථ නැවතුම් පොලේ සිටි එරන්ද සෞම්‍ය පීරිස් නැමැති රියදුරෙක්. ඝාතනය සිදු කිරීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අධිකරණ පොලිසිය නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කරන ආකාරය එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ජංගම් දුරකථනයෙන් රූගත කර තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා සතුව ගිනිඅවියක් තිබෙන ආකාරය දැකිය හැකි. සැකකරු අත තිබූ ගිනිඅවිය සහ ඔවුන් පැමිණි වෑන් රථය දඹුල්ල පොලිස් බහරයට ගැනුණා. වෑන් රථය පරීක්ෂා කිරීමේදී හමු වූ තියුණු ආයුධයක් සහ මුගුරු කීපයක්ද පොලිස් බහරයට ගැනුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනා ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු වල නිරත වන පුද්ගලයන් බවටයි අනාවරණ වී ඇත්තේ. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව මතුගම අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට ගුරුසංගම් නියෝජිතයින් අද විරෝධතාවක් පැවැත්තුවා. එහිදී ඔවුන් අවධාරණය කළේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම විරෝධතාකරුවන්ගේ චෝදනා වූයේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා බලහත්කාරයෙන් ළමුන් දස දෙනෙකු මේගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කළ බවටයි. විරෝධතාව සඳහා මතුගම අධ්‍යාපන කලාපයේ සියලුම විදුහල්පතිවරුන් සහ වළල්ලාවිට අධ්‍යාපන කොට්ටාසේ ගුරුවරුන්ද එක්ව සිටියා. විරෝධතාකරුවන් මතුගම අධ්‍යාපන කලාප කාර්යාලයේ සිට නගරයට පාගමනින් පැමිණ මෙලෙස සිය විරෝධය පළ කළා. මේ ඝාතන ප්‍රාථමික විදුහලට කඩාගෙන වැදුණු පාලිත තෙවරප්පිරුම මැර නියෝජ්‍ය අමාත්‍යවරයාත් එවැගේම ඔහුගේ මැරවරින් පිරිසත් විදුහලේ විදුහල්පතිවරයාගේ බෙල්ල මිරිකලා ඌට පහර දීලා ශිශු දරුවන් බියවද්දලා කටයුතු කරලා තිබෙනවා. එවැගේම ඔහු සිය දිවි නසා ගන්න උත්සාහ කරනු තම පැහැදිලිව මාධ්‍යවල ප්‍රදර්ශනය වුණා. නමුත් ඔහුට තවදුරටත් නීති ක්‍රියාත්මක කරන්න මේ පොලිසිය අසමත් වෙලා තිබෙනවා. පොලිස්පතිරට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. අපි අවධාරණය කරන ආණ්ඩුවටත් පොලිසියටත් මේකට අදාළව නීති ක්‍රියාත්මක කරන්න කටයුතු නොකළොත් ඊළඟට අපි සමස්ත කළුතර දිස්ත්‍රික්කයේම ගුරුවරු පාරට බස්සන්න කටයුතු කරනවා.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක නියෝජිතයින් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා මේ සියල්ලට වගකිව යුතු බවයි. දැන් මේ කලාපේ බොහෝ විදුහල්පතිවරු ඇවිල්ලා රංජිත් සෝමවංශ ඇමතුමාගේ දේශපාලන ගැත්තෝ ඉන්නේ. විදුහල්පතිවරු උද්ඝෝෂණයක් කරනවා කියලා. ඉතින් අපි අහනවා මේ රටේ විදුහල්පතිවරුන්ට පුළුවන්ද පාසල් වහන්න? පළාත් සභාවේ ඇමතිවරයාට පුළුවන්ද තීරණයක් නොගෙන පාසල් වහන්න? මේ කැලෑ නීතිය අතර මේ රජ කරන්නේ. පාලිත්‍යවරු පෙරම ඇමතුමා සටන් කළේ මෙන්න මේ අවනීතියට, කැලෑ නීතියට, මෙන්න මේ වැරදිසහගත ක්‍රියාමාර්ග වලට එරෙහිව. ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නන්ගේ පිළිසරණ වෙනුවෙන් ස්ථාපිත ආයතනයක ක්‍රියාකලාපය හේතුවෙන් අසරණ භාවයට පත් වූ වැඩිහිටියන් පිරිසක් අද වෙයන්ගුඩින් හමු වුණා. පොලිසිය පැවසුවේ ඌන පහසුකම් යටතේ අදාළ වැඩිහිටි සුබසාධන ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවයි. වෙයන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම වැඩිහිටි නිවාසය තුළ වැඩිහිටියන් 12 දෙනෙකු වාසය කර තිබෙනවා. ඔවුන් දැඩි පීඩාවකින් යුතුව දිවි ගෙවන බවට වැඩිහිටි මහලේකම් කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ඒ නිලධාරීන් හා වෙයන්ගොඩ පොලිසිය එම ස්ථානයේ වටන ලැබුවා. මෙම අවස්ථාව ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන්ටද අදාළ ස්ථානයේ භාරකරුවන්ගේ බාධා එල්ල වුණේ මෙලෙසින්. මේ දිවි ගෙවන වැඩිහිටියන්ගේ හිමිකරුවන්ගෙන් මාස් පතා මුදල් අයකිරීමක් සිදු කළත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා නැහැ. අප වාර්තාකරු පැවසුවේ මෙහි සිටි හදිසි ප්‍රතිකාර අවශ්‍ය වැඩිහිටියන් දෙදෙනෙකු රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගත් බවයි. තවත් දේශපාලන කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. මීරිගම විල්වත්ත උපදුම්රිය ස්ථානයේ අසලදී දුම්රියක් සහ දුම්රිය එන්ජිමක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලැබුවා. අද පසොරුවේ රමුකන සිට කොළඹලා දහවන වූ දුම්රිය විල්වත්ත දුම්රිය ස්ථානයේ නවතා තිබියදී පසුපසින් පැමිණි දුම්රිය එන්ජිමක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර දුම්රිය පාලක මැතිරිය පැවසුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දහවනය ප්‍රමාද වීම සහිතව ක්‍රියාත්මක බවයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව කරන ලද විමර්ශනවලදී සාක්ෂිකරුවන්ගෙන් ලද ප්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකුගේ චිත්‍ර පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ වයස අවුරුදු 35ක් පමණ වන අඩි 5යි අඟල් 8ක් උසති අයෙකු සහ අවුරුදු 45ක් පමණ වන අඩි 5යි අඟල් 10ක් පමණ උසින් යුත් අයෙකු මෙලෙස චිත්‍රයට නඟා ඇති බවයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු වර්ධනය පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඇත්ත කියන්න ඕනේ ගෝඨාභය මහත්තයා ඉන්න කාලේ මේක ගෙවල් වලට හමුදාවෙන් ඔක්කොම ගියා. ඒ යනකොට මිනිස්සු බය වුණා. එතකොට ඒකෙන් යම් පාලනයක් වුණා. දැන් මේ අර අපි පහුගිය කාලේ මේ හමුදාවේ සේවාව ගන්න එක විවේචනයට ලක් කරපු නිසා දැන් ඒක වෙුණා. අරණායක සාමසරකන්ද නායාමී නවතැන් වූ පවුල් සඳහා තම ක්‍රීඩා පිටියේ තාවකාලික කූඩාරම් ඉදිකිරීමට විරෝධය පළ කරමින් අරණායක උත්සාහ පිටියේ රවිසඳ මධ්‍යම විද්‍යාලයේ දෙමාපියන් අද දෙවන දිනටත් උද්ඝෝෂණයේ නිරත වුණා. උද්ඝෝෂකයන් එහිදී ඉදිකිරීම වල නිරතව සිටි පිරිසට විරෝධය පළ කර සිටියේ මෙලෙසින්. කටුකස්තුර ප්‍රදේශයේ කුඹුරු ගොඩ කරන බවට ලද පැමිණිලි මත මධ්‍යම පළාත ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය හදිසියේම ස්ථානයට ගිය අතරෙහිදී අදාළ සිද්ධිය සම්බන්ධ පුද්ගලයාට දුරකථනයෙන් දැනුම් දෙන්නේ මෙම ක්‍රියාවලිය වහාම නවත්වන ලෙසටයි. මේ ආණ්ඩුකාරවරිය කතා කරන්නේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරිය නිලුකා ඒකනායක. තවත් ජාතකයේ ඕනද උපැන්නෙත් පෙන්වන්නද? අතිගරු ජනාධිපතිතුමා නියම කරලා තියෙනවා කලින් දුනු ලයිෂනුත් අවලංගු කරන්න කියලා. තවුන්ට නියෝගයක් ලැබෙනවා පොලිසියෙන් එයි ගෙදරට. තවුන් ඒක පිළිපදින්න එච්චරයි. රටවටා හිරෝ. දැන් ක්‍රඩාපුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත තරඟ සංචාරය අවසන් කරන්නට තවත් ඉතිරිව ඇත්තේ පන්දු අර 20 ක්‍රිකට් තරඟය පමණයි.
එංගලන්තයේදී ජයග්‍රහණයක මිහිර විඳගන්නට අපෝසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 5කට පසු එංගලන්තය හමුවේ එක් දින තරගාවලි පරාජයකටද මුහුණ දුන්නා. නිවැරදි කරගත යුතු තැන් බොහොමයක් ඇති එක් දින තරගාවලිය පිළිබඳ ආපසු හැරී බැලීමක් මේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගාවලිය තුළදී යම් තරමක සටන්කාමීත්වයක් ප්‍රදර්ශනය කළේ පළමු තරගයේදී පමණයි. ලකුණු 287 කිලකයක් හඹාගේ එංගලන්ත පිතිකරුවන් 6 දෙනෙක් ලකුණු 82කට දබා ගන්නට හේදී ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් දිගින් දිගටම ප්‍රදර්ශනය කළේ පාසල් කණ්ඩායමකටත් වඩා ප්‍රාථමික ක්‍රීඩා විලාශයක්. එංගලන්තයෙන් ගිලිහුණු ජය දෝතර ගැනීමට තිබූ අවස්ථාවට පයින් ගැසූ ශ්‍රී ලංකාවට එතැන් සිට ජයග්‍රහණයක් ගැන සිතන්නටවත් එංගලන්ත ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. පිටින් මෙන්ම බොහෝ විට පන්දුවෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කරුවා බවට පත් වුණේ නායක ඇන්ජලෝ මැතිව්ස්. නමුත් ඔහුගේ නායකත්වයේ උපක්‍රමශීලී ගුණාංග අවම බව තරගාවලිය පුරා කැපී පෙනුණා. මැතිව්ස්ගේ උපක්‍රමශීලී භාවය දියුණු කිරීමටත් ඔහුගේ ආබාධය නිසි අයුරින් සුව කර ගැනීමටත් ක්‍රිකට් බලධාරීන් ඉක්මන් පියවර නොගතහොත් වටිනා ක්‍රීඩකයෙකුගේ සේවය අකලට අහිමි වූ යාමේ අවදානමක්ද මතුවනු ඇති. නායක මැතිව්ස් උපනායක චන්දිමාල් පිටෙන් ස්ථාවර දස්කම් පෙන්වද්දී කුසල් මින්ඩිස්ගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ දායකත්වයේද ශ්‍රී ලංකා කණ්ඩායමට සවියක් වුණා. කෙසේ වෙතත් වේගවත් ඉනිම දෙකක් ක්‍රීඩා කළ පමණින් සීකුගේ ප්‍රසන්න නිත්‍ය මැද පිළිපිතිකරුවෙක් බවට පත් කිරීම කෙතරම් ඵලදායිද යන්න සලකා බැලිය යුතුයි. ඔහු සහ මහරුක් පිතිකරන ලයිස්තුවේ ඉහළට පැමිණීමෙන් උපුල් තරංගට සහ දසුන් ශානකට පැවරුණු වගකීම් ඉටු කිරීමට නොහැකි වූ අවස්ථාව දක්නට ලැබුණා. එමෙන්ම ප්‍රසන්නගේ සහ මහරුක්ගේ ප්‍රධාන වගකීම වූ පන්දු යෙවීමට ඔවුන් කිසිදු සාධාරණයක් ඉටු කළේ නැහැ. එවන විටත් ඉහළ දස්කම් අතර සිටි පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටියදී ඔවුන් දෙදෙනා තරගාවලිය පුරා දවා ගත්තේ කඩලු දෙකක් පමණයි. එංගලන්තයේ ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනා අතර කඩලු 31ක් වෙදී ගියා. නමුත් ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නන් වූ සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් එක්ව දවාගෙන ඇත්තේද කඩලු 10ක් පමණයි. සමස්ත තරගාවලියේදී එංගලන්ත කඩලු වලින් 50%ක් හෝ දවා ගැනීමට පන්දු යවන්නන් අසමත් වුවත් ලක්ෂ ගණනින් වැටුප් ලබන වේග පන්දු සහ දඟ පන්දු පුහුණුකරුවන් මෙන්ම වේග පන්දු පුහුණු අකැඩමියක ශ්‍රී ලංකාව සතුයි. එහෙත් පෙරට ප්‍රධානතම වේග පන්දු යවන්නෙකුගේ ඉරියව දෝෂ සහගත බවට හෝ හඳුනාගත නොහැකි මෙවන් පුහුණුකරුවන්ගේ කණ්ඩායමකට ඇති ප්‍රයෝජනීය පිළිබඳව නැවත සලකා බැලිය යුතු වෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවකදී උඩ පන්දු ගණනාවක්ම ගිලිහි ගියේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්යභාරය පිළිබඳවද ගැටලු මතු කරමින් විදෙස් කණ්ඩායම් මෙරට පුහුණුකරුවන්ගෙන් උපරිම බල නෙලා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් දිනෙන් දින අඩුවීමේ වගකීම බහරගන්නේ කවුරුන්ද? මෙය මෙරට ක්‍රිකට් බලධාරීන් පිළිතුරු සොයාගත යුතු ප්‍රධානතම ගැටලුවක්. මේ සූදානම හිරු රාත්‍රී 9:30 සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දර ගැනීමට ඔබගේ චංකව දුරකථන ඡාලය අනුව තිරිදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.